भूगोल विद्या पेल पोते तीन अति मे पाड़ गोड़ पास नम गोड़ दिन भूगोल विद्या पेल पोत लभलाती सौराग्रह मंडल सुविशेष अपे मे पाड़े अपे जीवर्तन पृथ्वी बोले तमए फलमुन एक फलमुन पाड़ अलगे इतकोट सौराग्रह मंडले තියෙන සුවිශේෂීම ග්‍රහලෝකය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට සුවිශේෂීම ග්‍රහලෝකය මොකද්ද? පුතේ නිල් ග්‍රහය විදිහට අපි හඳුනගන්න අපේ පෘථුලි ගෝලය අභ්‍යවකාශයේ සිට නරඹද්දි මේක නිල් පාටින් දිස්සන නිසා නිල් ග්‍රහය කියලා කියනවා. ඒ වගේම මිනිස්සුන්ට ජීවයට හිතකර වාතය සහ ජලය තියෙන්නේ अपे मे पृथ्वी गोले मेने स्वभाव धर्मे अद्वितीय अपूर्व निर्माण तपे मे पृथ्वी पृथ्वी ग्रह हनुमान पुड़वा तेन अपीट मे लभिलती अपी जीवात्तर में पृथ्वी गोले पृथ्वी को सुविशेषी निर्माण कीलम එතකොට මේ පෘථිවි ගෝලය ගැන කතා කරද්දී පෘථිවි භ්‍රමණය පරිභ්‍රමණය මේ පෘථිවියේ හැඩය මේ දේවල් ගැනත් අපි අවධානය යොමු කරන්න වෙනවා. එතකොට අපි බලමු පෘථිවියේ පෘථිවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය ගැන මුලින්ම කතා කරමු. පුතේ පෘථිවි භ්‍රමණය ගැන කතා කරද්දී පෘථිවි භ්‍රමණය भ्रमणे भ्रमणे करकेवन करके भ्रमणे पृथ्वी गोले मे विधि आंशक विसुन हमारक मे पृथ्वी मे आप पृथ्वी मे सूर्यावट गमन करोट मे पृथ्वी अपे पृथ्वी गोले मे पृथ्वी अक्षय मे अक्षय के मे अक्षय वट कारण पुते पृथ्वी भ्रमणे इतक मे पृथ्वी भ्रमणे मे पै विसी हतर मे पृथ्वी तमावट कारण पै विसी हतर गेना मे विधि पै विसी हतर गलती दवस विसी हतर दवस गेन मे पृथ्वी तम वट एक कारण वाली पृथ्वी ब्रह्मने सूर्य ग्रहालोक गमन करना मे विधि पृथ्वी तम अक्षय वटाकार सूर्यावट सूर्यावट
සමාවටා කරකැවීමෙන් සූර්යයා වටා පරි ගමන් කරනවට කියනවා පරිභ්‍රමණය කියලා. මේ විදිහට සූර්යයා වටා එක වටයක් යන්න දින 365ක් ගත වෙනවා. එතකොට මේ 365 කියන එකේ ද්වාරා අහලා ඇත්තේ දින 365ක් කියන්නේ අවුරුද්දක් කියලා නේද පුතේ අහලා තියෙන්නේ. එහෙනම් නමුත් හරිම ක්‍රමයේ හරිම දේ තමයි දින 365ක් උත් පැය 6ක් ගත වෙනවා අවුරුද්දක් මේ සූර්යයා වටා ගමන් කරන්න පෘථිවි ගෝලයට. එතකොට මේ ඔයාලා අහලා තියෙනවද අධික අවුරුද්දක් ගැන? අධික අවුරුද්දක් කියන්නේ වසර 4කට සැරයක්. එතකොට මේ විදිහට දින 365 ව 4ක් 365 මේ පැය 6 ව 4ක් ගත වුණාට පස්සේ එක දිනක් හැදෙනවනේ. මේ විදිහට මේ තුන් දින වසර 4කට වරක් දින 366ක මේක ඒ දවසත් ඇතුළුව දින 366ක අධික අවුරුද්දක් එකතු වෙනවා. අවුරුදු 4කට වරක්. තේරුණාද දරුවනේ? එතකොට ඔයාලා ඉගෙන ගත්තා පෘථිවි භ්‍රමණය සහ පරිභ්‍රමණය පිළිබඳව. එහෙනම් අපි ඊළඟට බලමු පෘථිවියේ හැඩය පිළිබඳව. පෘථිවියේ හැඩය පිළිබඳව පුතේ අතීතයේ සිටම විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට පුතේ පෘථිවිය මේ ඔයාලා බලලා ඇති සූරපප්පා වීඩියෝව නැත්තම් සූරපප්පා කතන්දරය අහලා තියෙනවනම් ඒකෙදි කියවෙනවා පෘථිවිය පැතලි තැටියක් විදිහට පැතලි තැටියක ආකාරයට නිර්මාණය වෙලා තිබ්බ තියෙන වස්තුවක් විදිහට මේ හඳුනනවා. නමුත් වර්තමානයේ තාක්ෂණය දියුණුයි. ඒ නිසා චන්ද්‍රිකා මේ අභ්‍යවකාශයේ සිට බලනකොට අපිට මේ චන්ද්‍රිකා ඡායාරූපණ නිරීක්ෂණය කරද්දී පුතේ ඔයාලට පේනවා ඇති මේ පෘථුවිය අපේ පෘථිවි ගෝලය ගෝලාකාරයි. පෘථිවිය ගෝලාකාර වස්තුවක් කියන්නේ ඔයාලට මේ මේ ෆොටෝ දැක්කහම චන්ද්‍රිකා ඡායාරූප දැක්කහම පැහැදිලි වෙනවා ඇති. එතකොට පුතේ දැන් මේ විදිහ මේ එතකොට අපි මේ විදිහේ පූර්ණ ගෝලයක් නෙමෙයි පුතේ මේක. පෘථිවි ගෝලයේ පූර්ණ ගෝලයක් කියන්නේ මොකද්ද? පූර්ණ ගෝලයක් අපි යන්නේ මෙන්න. එතකොට මේක පූර්ණ ගෝලයක් නම් මේ හැම පැත්තම සමානයි කවකටුවක් තියලා අපි වෘත්තයක් ඇන්දොත් ඒක පූර්ණ ගෝලයක්. නමුත් පෘථිවි ගෝලයේ අපේ පෘථිවිය කියලා කියන්නේ පූර්ණ ගෝලයක් නෙමෙයි. මේක ද්‍රව ප්‍රදේශවලදී සහ සමක අක්ෂයේදී වෙනස් වෙනවා. සමා වෙන පුතේ මේක උත්තර ද්‍රව්‍ය. ඔයාලා දන්නවා උත්තර ද්‍රව්‍ය කියලා කියන්නේ ආක්ටික් ප්‍රදේශය ඇතුළත් ඒ කොටස මේ ප්‍රදේශ සීතලයි හිම සදාකාලික හිම මිදුණු ප්‍රදේශ වගේම දක්ෂිණ ද්‍රවයේ ඇන්ටාර්කටිකාව ඇතුළත් මේ සදාකාලික හිම මිදුණු ප්‍රදේශය. එතකොට පුතේ මෙන්න මේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ සම්බන්ධ කරද්දී මේක ද්‍රවක අක්ෂය විදිහට අපි හඳුන්වනවා. එතකොට පුතේ ද්‍රවයේ සිට උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයට කිලෝමීටර් 39,943ක් තියෙනවා. ඊපස්සේ ඔයාලා ගන්නවා ඇති බිංදුවේ අක්ෂාංශය. ඒ කියන්නේ සමකය.
ඒකට අපි කියනවා සමක අක්ෂරය උදේ සමක අක්ෂරය නැත්නම් සමක පරිධිය ද්‍රව පරිධිය සමා වෙන අපි මේක ද්‍රවක පරිධිය කියලා ගමු මේක සමක පරිධිය කියලා ගමු සමක පරිධිය පුතේ කිලෝමීටර් 40,077ක් තියෙනවා එතකොට මේ සමක පරිධිය සහ ද්‍රව පරිධිය අතර වෙනස කිලෝමීටර් 134ක වෙනසක් තියෙනවා එතකොට අපිට මේක පූර්ණ ගෝලයක් විදිහට හඳුන්වන්න බෑ පූර්ණ ගෝලයක් නම් මේ ද්‍රව පරිධිය සහ සමක පරිධිය කියන මේ දෙක සමාන වෙන්න ඕනේ එහෙනම් වර්තමාන වෙනකොට හොයාගෙන තියෙනවා සමස්ත මේ මේ සමක පරිධිය වටේටම මැනගෙන ගියොත් අපේ සමස්ත පරිධිය කිලෝමීටර් මිලියන 510ක් තියෙනවා समस्त परिधीय पुते किलोमीटर मिलियन 510 तेरे पुते पृथ्वी अपे पृथ्वी गोले हेडे पिलिबंद अवबोध ली එතකොට අපි දැන් මේ වීඩියෝ මගින් ඉදිරිපත් කළා පුතේ පෘථුවියට ලැබිලා තියෙන සුවිශේෂත්වය අනිත් සෞර ග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහ ලෝක අතරින් ඒ වගේම පෘථුවි පරිභ්‍රමණය භ්‍රමණය ඒ පිළිබඳව ඉගෙන ගත්තා ඒ වගේම පෘථුවිය හැඩය පිළිබඳව ඉගෙන ගත්තා එතකොට මම මේ වීඩියෝ මගින් ඉදිරිපත් කළේ අපේ පළමු වන පාඩමේ මුල් කොටස इतनी वीडियो मगिन मम वाले कर नमा पाड़ में इतनी कोटा गुडा किस्तोती।